यांबना मोनिसम मैं मोक्ष गोबा तामने गोबा फोन ने कहता हूँ ना दें बाय गोबा काले ने गातुलो डांस किन्हे पसे अगर तो मैं अभी मोक्ष आगे प्रोफाइल लेके मैंने बात स्टेटस ऐसे करता हूँ एक ही सीन ने काक मेन्ना दाय बा උදේ ඉඳන් පොරගෙ තිබ්බේ පොරපුස් ලව් පෙනුම්. උන්ටත් කරවුමක් ගියක් දන්නේ. එව්ව කියන්න බෑ. එම්සුව විදිනකොට අපි අමතක වෙයිදවා. ඒ ඉරිසියා කරන්න බාබා. සදයාකෝ තේකේක. අපි වෙලේ වරලා හිමිටුට ෆෝන් එකක් දීලා බලමු. හරි. ආමේ. ඇන්ටි එක ලුණු ටිකක් ඊළඟ රෝ. වැඩි එපා ටිකක් ඇති. හරි හරි. මේ ගොරක නැට්ටකුත් ගෙනෙන්. ආ. මෙර මොකද බලද? මොකද මන්ද ඔයගේ ඉස්සරහ ප්ලෑන් එක? ඔය කලින් ස්ටෝරි ගැන තාමත් නැකල යනවා. Thank you. අපි වැඩ ටික ඉක්මන් කරන්න ඕනේ මේජර්. හරි ඔයගේ ප්ලෑන්ස් වල ඩීටේල්ස් මට දෙන්න මට නිශාන්ත රයිප්ලෝ දෙන්නට මම යන්න බැරි තැන් වලට යන්න ගිහලා ইনফরমේෂන් ටික ඔලොන් දෙන්න කියලා ඒ ইনফরমේෂන් ටික හොඳට ආව නම් අපිට පුළුවන් ඉක්මනටම සෝෂල් මීඩියා කැම්පේන් එක කරලා දෙන්න තව දෙයක් ශාක්‍ය මිතුමාගෙන් මේ වැඩේට අපිට ලොකු සපෝට් එකක් තියෙනවා මම මොනසේනා මාට කියන්නේ බාන නැතිවමතුරු ගන්න කිසි විශ්වාසයක් නැහැ මට නෑ මේජර් මං කරපු වැඩ ගොඩක් පිටිපස්සේ ශාක්‍ය මිතුමා හිටියා එයාට තියෙනවා ලොකු උමනාවක් මේ ක්‍රමේ වෙනස් කරන්න මන් දන්නවා මේ ඡඩ මැති අමතුරුගෙන තියෙන ඉමේජ් එක දැනට මට ප්‍රශ්නයක් නැහැ ඉතින් කවුරුනත් මේ සිස්ටම් එක වෙනස් කරන්න කවුරු හරි මැදිහත් වෙනවා නම් ඉතින් අපේ උපරිම සහයෝගය දෙන්න මොම කියන්නේ ඉතින් මේ ආන්ඩ්‍රේ විතරක් නෙමෙයි විපක්ෂයේ ඉන්නේ උන්ගෙත් ওই වංචා ටික දූෂණ ටික ඔක්කොම සෝෂල් මීඩියා හරහා එළියට දානවා දන්නේ නැව එකෙක්වත් අනයි මොක්ෂ අපිට එන ඕනම ඉෂු එකට ඇටැක් කරන්න පක්ෂපාත බින්ද නැහැ හරි දැන් මට කියන්න ඔයි මේ මිනිස්ටර් ශාක්‍යට මොනවද කරන්නේ එයාට අපිට නැති දෙය තියෙනවා ඔක්ෂා ඒ තමයි බලය අපිට එන ඕනම ඉෂු එකකදී එයාට පුළුවන් අපිට හෙල්ප් කරන්න මම නම් හැමදාම විශ්වාස කරේ ජනතාවගේ බලය විතරයි මාත් එහෙම තමයි මේජර් හැබැයි අපි හැම පැත්තෙම උදව් ගන්න ඕනේ අකමැත්තක් නැහැ නේ රත්නේ ඔව් රත්නේ කතා කරන්න පුළුවන් තැනකද ඉන්නේ ආ ඔව් මද තව කියන්න කියන්න පුළුවන් 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 හරි හරි රත්නේ දැන් මෙහෙමයි දැන් මේ ඔව් දැන් ඔන්න අපි කතා කරගත්ත විදිහට වැඩේ කරන්න වෙලාව ඇවිල්ලා තියෙන රත්නේ හොඳේ දැන් මේ ඔව් දැන් ශාක්‍ය මතුමා මේ වෙලාවේ ජපානයේ ඉන්නේ රත්නේ ඔව් දැන් එතකොට මේ වෙලාවේ අපි ප්ලෑන් කරගත්ත වෙර ටික් කරගන්න එක තමයි වඩාත් සුදුසුම දේ. හරිද? එතකොට මේ අනිත් එක රත්නේ දැන් නාද්‍ය මිස් එතකොට නාද්‍ය මිස්ට පුළුවන් නාද්‍ය මිස්ගේ ගයිඩන්ස් එක යටතේ තව ටිකක් වෙර ටික ඉස්සරහට කරගෙන යන්න මේ රත්නෙත් ඉන්න හින්දා. ඔව් 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 ඒක තමයි. දැන් මේ ඔව් රත්නේ පැහැදිලිලි මම මොකද්ද මේ කියන්නේ කියන එක? අපි කතා කරගත්ත දේවල් ගැන තමයි මම මේ කියන්නේ. ඔව් අනිත් එක දැන් මේ රත්න දැන් සොනාලි මිස්ගේ සුවච කීකරු ගෝලයා වෙලා ඉන්නේ තින් නේද? ඔව්. ඒකනේ ඒකනේ. දැන් එතකොට ඒක ඇත්තටම හොඳයි. හරිද? එතකොට හැබැයි වැදගත්ම කාරණේ තියෙන්නේ රත්නේ දැන් එළිය ඉන්න මිනිස්සුන්ට කොයිම වෙලාවකවත් තේරෙන්න බෑ රත්නගේයි මේ නාද්‍ය මිස්ගේ තියෙන සම්බන්ධය මොකද්ද කියන එක ගැන. හරි හරි හරි. ඔව්. ඔව් 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 ඔව්. ඒක බොහොම වැදගත් කාරණාවක් රත්නේ හොඳේ. ඒක මතක තියාගන්න ඕනේ. අනිත් එක මේ රත්න ගැන ඇත්තට මම දැන් මේ විපක්ෂ නායකතුමාටත් කියලා තමයි තියෙන්නේ. ඔව් දැන් මේ තුමත් මේ ඇත්තටම පැහැදිලා ඉන්නේ මේ රත්න ගැන. අනිත් එක දැන් රත්නට ඕන දේවල් ගැන සහ රත්නගේ මේ රත්නට අපේ පැත්තෙන් ලැබෙන්න ඕන දේවල් ගැන මේ කොයිම වෙලාවකවත් කිසිම දෙයක් හිතන්න එපා. මේ ටික නිවැරදිම වෙනවා අපි අතින්. හොඳේ? හරි හරි වන්ද තුමා මං ගේම ඉන්නේ ඈ ඔව් ඕන දෙයක් කියන්න අපේ රණසූරිය මහත්තයා වෙන ඕන දෙයක් ඈ තත්නේ මෙහෙමනේ
ඇත්තටම රත්නේ ඇත්තටම කිව්වොත් මම රත්නේ බොරු කියන්න ඕනේ නැහනේ. රත්නේ මායි දන්නේ කොච්චර කල්ින්ද රත්නේ නේද? දැන් ඇත්තටම රත්නේ සෙනරත් රණසූරිය මහත්තයා කියලා කියන්නේ මේ රටේ හැරවුම් ලක්ෂය. ඒක මේ ඒක බොහොම පැහැදිලි. ආයෙත් ආලා ඉතින් ඈ අපි එතුමාව ජනාධිපති කරලම තමයි පස්ස බලන්නේ. හරිද? රත්නේලාගේ ওই මොරාල් එක තියෙනවා නම් රත්නේ. ඇත්තටම අපි වුණත් රත්නේ මේ ওই මොරාල් එකෙන් තමයි අපිත් මේ ගේම් එකේ ඉන්නේ. දන්නවද? හලෝ. හරි 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 රත්නේ හරි ඕකේ. හරි. එහෙමනම් දැන් මේ වැඩ ටික කතා කරගත්ත ඉතින් කරගෙන යන්නකෝ. ඈ? අනිත් කිසිම වෙලාවක අහිතක් හිතන්න එපා. ඕකේ? හරි හරි මන්තුතුමා. හරි හරි. ඕකේ රත්නේ. හරි බුදු සරණයි. හරි. Good job, ba. Good acting, ha. හොඳයි හොඳයි. මේ අර ටෙලි නාට්‍ය කැරක්ටර් එක වල දෙන දශෝද. හොඳට කරයි. හැබැයි රජීව් පරිස්සමෙන්. මොකද මේ හැම දෙයක්ම අපහු කන පිට හැරිලා අයිත් පැත්තට එන්න පුළුවන්. තේරුණා. මේ දැන් හොඳටම ෂුවර්ද ඔය මිනිහා ඔය දේවල් තැන් තැන් වල කී කී විදිහ එකක් නැහැ කියලා. මිනිහා සොලිඩ්. සොලිඩ් කියන්නේ සොලිඩ් සොලිඩ්. ඒක ඇත්තටම මිනිහා සොලිඩ් ඒ කියන්නේ. නාද්‍යතරන් ස්මාර්ට් නැහැ. ආද්‍ය තරන් ඉතින් වාට කවුරුවත් ස්මාර්ට් නැහැනේ. ඒක හරි ඒක අපිත් දන්නවා. අපි දැන් ඇත්ත කියන්න ඕනේ. අපි ඕනේ නැස ඇත්ත කියන්න හැම. හරි අපි හැමනම්ස මේ අපි මේ රත්නගේ ඔක්කොම මිනිහගේ ඔක්කොම ඩීටේල්ස් ටිකයි මිනිහගේ ඔක්කොම ඉදස් ටික කරන දේවල් ටිකයි ඔක්කොම අපි ෆයිල් කරලා තියාගමු සර්. ඇක්ෂන් එක හොඳයි. යශෝද වයනායක බලන්න පොඩ ෆයිල් එකක් දානද වෙන ෆයිල් එකක් යාට. ඕකකට අපි ඇස්ටි බිටින් එක හොඳයි මේ වෙලාවේ. මේ අර මීටින් එකක් තියෙනවා කියලා කනේ. मुताने නිතිය බූටා කර තිබ්බද? ආන් දැක්කද? නී යන්නේ ඇවුනා විතරයි. වතුරෙන් ගොඩට දැම්ම මාළුව වගේ පැන්නා. නැගිටිනා නැගිටිනා. ගොන් ආතල් දෙන්න එපා. නැගිටලා හිටියේ. ඔව්. මම මොකද උනේ ගියා? මොකුත් උන්නේ නෑවා. මොකුත් උන්න දෙන්න බෑනේ බා. බාප වෙලා ඉන්න බුදි. දුන්නේ කියලා කියන්න. හැබැයි උඹලා කලබල වෙන්න බෑ. ඒ මොකද දේසි ඉන්නේ? ඔලාලු. මට ඊ ජයබාව් හම්බුණා. කවුද මං ජයබාව් කියන්නේ? බුලට් එක වෙඩි තියපු එක. හරි හරි තින් හොඳ ළමයා වගේ කියන දේ අහන්නකෝ. හා නෑ නෑ මං පුළුච්චි කියන්නම් කියන්නම් මං පුළුවන් නම් එනවනේ. හරි පැටිය හරි. කවුද බං මෙච්චර වෙලා? මොක්ෂද? චුක්කි අක්කගේ දුව. ඕ මං දන්නවා. මොකද කෙල්ල කියන්නේ? ඒ කෙල්ලට හිතියෙත් මං විතරයිනේ බං. කාලුයිලු. කවද්ද එන්නේ කියලා අහනවා. ඒ පුංචිත් මහ එක විදිහක් නේ බං. අම්මා බලා ගන්නවා තමයි. ඒ උනාට මේ පොඩි ළමයා ටික වැඩිපුර ආදරේ සලකන්න එපැයි. අම්මලාගේ ආදරේ මදි වුණාම ළමයි හරි අසරණයි සරු. දැන් ඒ කෙල්ලට මාත් නෑ. මේ ඔහොම මූඩ් ගාලා හරියන්නේ නෑ. ඔය මිනිස්ට්‍රි එකේ ජොබ් එක හම්බෙන්න ඕනි කියලා ප්‍රාර්ථනා කරපන්. එතකොට ඔය හැම ප්‍රශ්නෙම ඉවරයිනේ. බලමුකෝ කියලා හරියන්නේ. ජීවිතේ කියන්නේ
බෝලේ එන විදියට බැට් කරන්න ඕන. ඔය මිනිස්ට්‍රි එකේ ජොබ් එක නැත්තම් තව එකක් වෙනවා. ඇයි බම් මේ ලෝකේ ජොබ් නැතිව? හටක්කව ලංකාවට ගෙන්නගෙන අම්මවත් මෙහෙට ගෙන්නම් බේත් කරලා සනීප කරගන්න තිබුණා වෙන මුකුත් ඕනේ නැහැ. ඒ හොඳටම ඇති. එතකොට මොක්ෂව කසාද බඳින එක. කසාද බඳින්න කලින් මං ජොබ් එකක් තියෙන්න බෑ. මොක්ෂව බලා ගන්න එකත් ඉතින් හරියට ජොබ් එකක් වගේ තමයි. ජොබ් විතවුට් සැලරි. මේ නික පයිත්‍යමා. උනක්ක පයිත්‍යමා. ආහෙන. වටින නිසායි අලියන්ස් උනේ. අලියන්ස් විශ්වාසනීය හෙට දිනයක්. පියාඹන මොනිසම්. මේ ඩෙංගු චෙක් කරන්නද දන්නේ? මොකක්ම ඇතුළේ නෙවති. හාය් මෙයාලා. එන්න. ඔයාලට ලන්ච් ගෙනාවා. පල කාලා නෑ නේද? කන්න හිතලවත් නෑ. කැමරගෙන ඇවිල්ලා තින්න අපි තපල් ඇවිල්ලා හිටියද පලෙන් බය යන්න මේ 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 කරෙන් වරෙන් යන කුස්සියට මේ අපෝ මේ පිටපායක් වගේ අපායක් වගේ දැන් දාලට කැවෙ නැති වනේ මේ මොනවද what is this what is this කලින් වෙන්න කා තමයි නෑ පිගන් හතරක් දෙන්නකෝ පිගන් හතරක් දෙන්න four plates ඔය දෙක පිගන් නෑ ඉතින් මෙන්න මේ ටික තමයි ඉතින් හොදලා ගන්න කමන්නේ මං හොදලා ගන්න මේ වගේ උඩ කැරපොත්තත් ගිහිල්ලා ඇති කැරපොත්තේ තමයි මීන් තියෙනවා ඔ මියෝ මියෝ රැඩ් 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 පොල්ස් කර මහත්තයා නේ ඔව් මහාමාරියක් හැදේ ගන්නන්න මම කොදන ඌ ඊ රබර් වගේ මකි බොන හංගම කස්සන තම කසන මල්ලි මේ ඔය දැන් මේ මියුසික් වීඩියෝ එක ගැන මොකක්ද කන්සෙප්ට් එකක් උඹේ ඔළුවේ තියෙනවද ඔව් අයියේ මගේ ඔළුවේ ලස්සන රූපයක් මැවිලා තියෙනවා අංගලෙන් අංගල මියුසික් වීඩියෝ එක ගැන ආයේ නෑ බොම්බයි මොටයි කාර්යා එලකෙවි මේ බලන්න ඔබ ටික දවසක් යනකම් මචං මැඩම් මට කතා කළාද? ඔව්. මට කෝෆි එකක් ගේන්න. කෝෆි නෑ. කෝෆි නෑ. මොකද්ද? කෝෆි නෑ. හරි එනවා මට තේ එකක් ගේන්න. මම බිසි. මොකද්ද? මම බිසි. හරි නං වෙනදාට කිව්ව ගමන් හදාගෙන ඉන්න කෝපි එක මොකද්ද වල? මැඩම් ටෝන් නම් හදාගෙන බොන්න පුළුවන්. මිස් හැදුවොත් මාත් බොනවා. මොකද්ද? මිස් හැදුවොත් මාත් බොනවා. ඔසේ දැන් මං කවුරු කියලා හිතාගෙන දෝම කතා කරන්නේ මං මිසි කික් මාත් නැත්තක් පුරයි
මිනිස්සුන්ට ආදරය අවශ්‍යයි. එතකොට තමයි අපිට ජීවත් වෙනවා කියලා දැනෙන්නේ. බිසි මිනිස්සු එක්ක හැල්මේ දුවන ලෝකෙක ටිකක් නැවතිලා ආදරය කරන්න මට ඕනේ කලක්. ඒ ජීවිතයේදී බොහෝ විට අපිට ලැබෙන්නේ බලාපොරොත්තු වෙන දේවල් නෙමෙයිනේ. හෙලෝ ශාකෙ, කොහමද? හොඳින් ඉන්නවා සඳා. අද අක්කයි පැටව ටිකයි එක පොඩක් පන්සල් පැත්තට ආවා. හානේ හොඳයි. මට මේව පැටව ටිකත් එක්ක ඉදදි මතක් වෙනවා සඳා අපේ රටේ දරුවෝ කොච්චර දුක් විඳිනවද කියලා. ඒක නම් ඇත්ත තමයි ශාකෙ. වාට බැයිද සඳා එහෙම අපේ රටේ දුක් විඳින දරුවෝ වෙනුවෙන් දෙයක් කරන්න? මං ඔයාට ඒකට අවශ්‍ය සියලු ප්‍රතිපාදන ලෑස්ති කරලා දෙන්න. මොකද කියන්නේ? That's a great idea ශාක්‍ය. මං අනිවාර්යයෙන්ම කරන්න. මට ඔයා ගැන ආඩම්බරයි. අපි උපරිමෙන් ඒ ළමයින්ට අවශ්‍ය දේ කරමු. Thank you සඳා. ඇයි ඔයා මට thank කරන්නේ? මමනේ ඔයාට thank you කියන්න ඕනේ. ඔයා මට මේ අලුත් වැඩක් හින්දා අලුත් බලාපොරොත්තුවක් දෙනවනේ. මාත් පිටම් පන්සලේ ඉන්නේ. මං එනවා වාඩිවෙන්න වාඩුව ගන්න. එන අපි එහෙම කරමුද? හරි ශාකේ, මම මේ ගැන විස්තර හොයලා බලලා ඉවරලා ඔයාලට කෝල් එකක් දෙන්න. ඕකේ. හොඳයි සඳා. කියන්න. බයි. මොනිසං නැත්තම් මට කතාවක් නෑ. මම ෆෝන් එක තියනවා. ඕ හෝ හෝ මැඩම් මැඩම් ෆෝන් එක තියන්න එපා. ෆෝන් එක තිබ්බොත් මැඩම්ට තමයි පාඩුවේ. එහෙනම් ඔය කොයි විදිහටම කනේ තියන් ඉන්න එක මැඩම්ගේ අකට තමයි. තමුසේ මේ හදන්නේ මේ ඉස්සෙල්ලා වගේ මාව බය කරන්නද? අපි මොකටද මැඩම් බය කරන්නේ? මොකද මැඩම් යකෙක්ටවත් බය නැහැ කියලා අපි දන්නවනේ. යකුන්ටවත් බය නැති මිනිස්සු ඉස්සරහ සෝන් ගෙවලා දන්න ඕනේ නැනේ නේද? හැබැයි මැඩම් මැඩම් යකුන්ට බය නැති වුණාට මැඩම්ගේ ෆවුලේ යකුන්ට බය කියලා අපි දන්නවා. තමුසේ මොනවද කියන්නේ මිනිහෝ? මචං. ඔකේ. හලෝ මැඩම් මැඩම්. මැඩම් ගෙදර නැති වුණාට मैडम के अम्मा नंगी गेदर ने नंगे तो कैंपस गए नहीं तात नम बडूटी अगर डेलीट गया मंगे तेने रतुपाड़ त्रिवील लेके देंगे ना हेलो ताते ओया खोई दिनी ने ओया याने त्रिविल के पाठ मुकाबला
රතු පාට මොකද ප්‍රශ්නේ නෑ 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 තාත්තේ මුකුත් නෑ හරි පරිස්සමෙන් ගෙදර යන්නකෝ ඔව් උබරතුන් ඇලර්ට් එකේ ඉන්න බං පස්සමට අප්ඩේට් එක දීපන් ඔකේ හලෝ හලෝ මිස් තාත්තර කතා කරාද බයෙන්ද පා මැඩම් අපි තාත්තාගේ සේෆ්ටි එකට අපේ ගෙගේ වීල් එකේ යවුවා කිසිදෙකට බයෙන්ද පා දැන් තමසිට මොකක්ද තියෙන ප්‍රශ්නේ කියනවාකෝ තමසිට මාත් එක්කනේ ප්‍රශ්නේ තියෙන්නේ මගේ පවුලේ අය වේවට ගාව ගන්න එපා හරි දැන් මොකද වෙන්න ඕනේ කියනවා අන්න මැඩම් හරිම ප්‍රශ්න ඇහුවා මැඩම් මෙහෙමයි මැඩම් ඔය ආටිකල් ලිව්වට කමක් නැහැ මොකද මැඩම් ජීවත් වෙන්න බෑනේ අපි දන්නවා මැඩම්ගේ නංගිට කැම්පස් යන්න වේදම් කරන්න මැඩම් කියලා හැබැයි මැඩම් ඒකේක දේශවලඥය පස්ස යන එකයි උන්ගේ කේක ආටිකල් ලියන එකයි නැවැත්වුවේ නැත්තම් ඒක මැඩම්ට නෙමෙයි මැඩම්ගේ පවුලට ප්‍රශ්නයක් වෙයි ඉස්සරහට හරි එනම් අන්තිපා උසරණයි දෙබිටයි මේ මියුසික් වීඩියෝ එකේ රඟපාන්න අයියා කැමතිද මම මට කියන්න ඔබ ඵලයන්කො එතකොට පාටද ආඩම්බර මට කරදරයක් කවුද පාතාලේ වගේ මෑන් කෙනෙක් මට තර්ජනය කරන්න නේද මේ තැන් වලට මට හරි වෙන කාටවත් යන්න බෑ